ඒ වඩ කරපු ගම හම්බුන්නේ නැද්ද? ඒක ඔබතුමා කතා කරනවා නම් දැන් එම මහත්මීට නෑ දැන් ඔබතුමා සහභාගී වුණා නම් තරගෙට ඒ අවස්ථාවේදී අපිට ලැබුණේ නැහැ. ඒක නිසා මම හිතන අපි හමුමු දන්න දෙයක්. ඒ ගවුම ආව නම් ඒ ලක්ෂ ගාණක් වටින ගවුම ආව නම් ඇයට ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණාද? ඔය වගේ ප්‍රශ්නයක් ඇවර මට දෙන්න පිළිතුරකුත් නැහැ. පුෂ්පිකා අර ස්ටේජ් එකේ නැගලා එතෙන්ට එනකම් මට වගකීම තියෙනවා. පුෂ්පිකා එතනින් පස්සේ කරණේව සම්බන්ධව මට වගකීමක් නැති කතාවක් නේද දැන් ඔබ කියන්නේ? තමන් මොනවද කරන්නේ, තමන්ගේ පෞද්ගලික ජීවිතේ මොනවද කරන්නේ, තමන්ගේ වෘත්තීය ජීවිතේ මොනවද කරන්නේ කියන එක මගේ කම්පගකීමක් වෙන්න බෑ. ශනිත් මෙත් මගේ පැත්තේ හිටගත්තේ නෑ කියලා පුෂ්පිකා කියයි. මේ නෙගටිව් මාකටිං, මේ නෙගටිව් පබ්ලිසිටි දෙන එක අපි නතර කරන්න ඕන. මට දැන් වැඩේ ලිස්සල ගියා වගේ, ප්‍රශ්නේ පොඩ්ඩක් ලිස්සල ගියා වගේ එකක් මට වෙයි. මම එහෙම මොනවා හරි අයගේ දුර්වලතාවයක් තිබුණාද? තිබුණා නම් ඔයා ඒක හඳුනාගත්තාද? බුදුමා දකින්න නම් ඇගේ දුර්වලතාවක් බුදුමා අයව කොන්ටැක්ට් කරලා ඇගේ අය සමග ඒකන කතා කළා නම් හරි. රෝසි සේනානායක මහත්මිය දැන් මේ 35 අවුරුද්දක් තිස්සේ රැකගෙන ආපු තමන්ගේ මේ ඒකාධිකාරිය දිගටම තියාගන්න හිතාගෙන මේක කරා කියලා වටින් ගොඩින් කෙලින්ම නැති වුණත් පුෂ්පිකා සිල්වා මහත්මියත් කියනවා, වටේ අයත් මේක කියනවා. ඉතින් පුද්ගලිකේ වැරදි වැටහීම් එම පුද්ගලයන් විසින්ම නිවැරදි කළ යුතුයි. top 6 අනවුන්ස් කළා නම්, top 3 අනවුන්ස් කළා නම් ඉංග්‍රීසි භාෂාව හසුර ගන්න පුළුවන් ඕනම පුද්ගලයෙකුට දෙන්නා එච්චරයි. ඉතින් පුෂ්පිකා හරියට ඒක හසුරවනවද? ඔබතුමා දැන් මගෙන් බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි ගුරුවරයෙක්ගේ ආන්සර් එකක්. නෑ නෑ දැන් ඔබතුමා දැන් මාසයක් ඇයට මැනේජ් කරගන්න පුළුවන්. virtual දෙයකට මට කතා කරන්න අවශ්‍යත් නැහැ. ඔය පැජිනාකමක් දකින්නෙත් නැහැ. අවාසනාව සිදුවීම්, අවාසනාවත සිදුවීම් ටිකක් සිදු වුණා ලංකාවට ආවයින් පස්සේ. ඉතින් ඒව ගැන මම කතා කරන්න ආසත් නැහැ. මට අයිතියකුත් නැහැ, මට අවශ්‍යතාවයකුත් නැහැ. අයිබෝවන්, ඔබ දිවයින ඔන්ලයින් සමග. පසුගිය දින කිහිපේ පුරාම, පසුගිය කාලෙම කතාබහට ලක්ුණු කාරණාවක තවත් පැත්තක් හොයන්න අපි මේ උත්සාහ කරන්නේ. ඒ තමයි කතාවුණු සිද්ධිය. පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රුරජින තරගාවලියට සහභාගී වෙලා ඒ ඇති වුණු තත්ත්වය. එතනින් පස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ආවා, විවිධ ප්‍රකාශනිකුත් වුණා. ඒවත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද, ඇත්තටම මේකට සිද්ධ වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධව බොහෝ දෙනා උනන්දුවෙන් ඉන්නවා. ඒ හින්දා ඒ උනන්දු අතරේ බොහෝ දෙනා කතා කරන නමක් බවට පත් වුණා, ශනිත් ෆර්නැන්ඩෝ කියලා නමක්. කවුද මේ ශනිත් ප්‍රනාන්දු කියන්නේ කියන එක සමහර දෙනා ශේෂ්ත්‍රීන දෙනා දන්නවා. නමුත් මේ පැජන්ට් එකට ඔහු සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බොහෝ දෙනා දන්නේ නැතුව ඇති. අපි ශනිත් හොඳින් දන්නවා වුණාට, ඔබ මෝස්තර නිරූපණ නිර්මාණ ශිල්පියෙක් විදිහට අපි දන්නවා වුණාට මේ පැජන්ට් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ. එතනින් මේ කතාව පටන් ගමු. ඔව්රුවන්, ඉතින් හරි ඉන්ට්‍රෙස්ටිං ජර්නි එකක් ඒක. මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් හැටියට වගේම මොඩල් කෝඩිනේටර් කෙනෙක් හැටියට, ලෙක්චරර් කෙනෙක් හැටියට, කැට්වෝක් ට්‍රේනර් කෙනෙක් හැටියට, පර්සනලිටි ඩෙවලොප්මන්ට් ට්‍රේනර් කෙනෙක් හැටියට, ඉතින් ගොඩාක් ඒරියාස් වල සේවය කරනවා. ඉතින් ගොඩක් කලවට මාව දකිනවා ගොඩක් නාලිකාවලින් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් හැටියට. බට් නමුත් එතනින් එහාට ගිය ගොඩක් සේවයවන් අපි ලබා දෙනවා. ඉතින් මේ අත්දැකීමත් එක්තරා සම්දිස්ථානයක්. ඉතින් මගේ ආයතනයක් වන බෙලෙසා මොඩලින් ඒජන්සි එක හරහා අපි මොඩල් ට්‍රේනින්, කැට්වෝක් ට්‍රේනින් කියන දේ බහුලව කරනවා. ඉතින් ලෝකයේ ගත්තොත්, ලංකාව ගත්තොත්, ලංකාව වගේම ජාත්‍යන්තරෙත් මම වැඩ කරනවා. විශේෂයෙන්ම ඉන්දියාව සමඟ මම ගොඩක් සමීපව වැඩ කරනවා. ඉතින් ඔය හරහා තමයි පසුගිය අවුරුද්ද තුල සිලෙක්ට් වෙච්ච රූප රාජිනිය මාව පෞද්ගලිකව කොන්ටැක්ට් කළේ, මගේ කම්පනි එක පෞද්ගලිකව කොන්ටැක්ට් කරේ. ඇයගේ පුහුණු වීම කටයුතු සඳහා සහ ඇයගේ ලකලෑස්ති වීම, ඇයගේ ප්‍රෙපරේෂන් ප්‍රෝසෙස් එකේදී මට වගකීමක් දීලා මගෙන් සේවාවක් බලාපොරොත්තු වුණා. ඇයව සුදුසු රූප රාජිනී කැටියට ඉස්මතු කරලා ලෝකෙට දෙන්න. ඕක තමයි පටන්ගැම්ම. මේ කාර්යයට අපි සහයෝගය දෙන්න අපේ රට වෙනුවෙන්. මේ ශාස්ත්‍රය දැන් අපි එකපාරටම කෙනෙකුට ශාස්ත්‍රයට එන්න බැරි එකක් නේ. අපි හිතන්නේවත් නැති ශාස්ත්‍රයක්. එච්චර මෝස්තර නිරූපණ ශිල්පියෙක්, නිර්මාණ ශිල්පියෙක් මේ වගේට සමාජයේ කොච්චර ඉඩක් තියෙනවද කියලා බොහෝ දෙනා දන්නේ. අපිට අන්න ඉඩ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔව්රුවන්, හොඳ ප්‍රශ්නයක්. අනික කාලෝචිත ප්‍රශ්නයක්. මොකද දැන් මේ වෙද්දි අපි දකිනවා මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ නැත්නම් ෆැෂන් ෆ්‍රටර්නිටි එක, ඒ වගේම ඇක්ටිං හෝ වේවා, මොඩලින් හෝ වේවා, මේ එන්ටර්ටේන්මෙන්ට් ඉන්ඩස්ට්‍රි එකට අද වෙද්දි ලංකාව තුළ ගොඩක් ඉන්ට්‍රෙස්ට් එක තියෙන තරුණ පරපුරෙක්. ඒකනේ මේ ප්‍රශ්න ඔක්කොම මම පෞද්ගලිකව නිරූපණ ශිල්පීන් පුහුණු කරන ගුරුවරයෙක් හැටියට ලංකාවේ හෝ වේවා, ජාත්‍යන්තර හෝ වේවා වැඩ කරනදි මම කියන පළවෙනි දේ තමයි ඕනම පුද්ගලයෙකුට
මේ ශේෂ්ත්‍රය තෝරගත්ති ඉතාම වගකීමෙන් තෝරගන්න. මොකද හොඳ ශේෂ්ත්‍රයක්, ඉන්ට්‍රෙස්ටිං ශේෂ්ත්‍රයක්, ලස්සන විලාසිතා ලස්සන ලෝකයක් දකින්න පුළුවන් ශේෂ්ත්‍රයක්, ඒ වගේම හරියට මහන්සි වුණොත් ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් හොඳට හම්බ කරන්න පුළුවන් වෘත්තියක්. නමුත් පෞද්ගලිකව අපි ඒ යන ගමන අපි හරියට තෝරගත්තේ නැත්නම් හැම වෘත්තියෙන් වගේම අකරතැබ්බිවලට මූණ පාණ්ඩ වෙනවා. නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් මේ කියන දෙපාර්ශ්වයටම ඔබ පුහුණුවීම කටයුතු කරනවා නේ? ඔව් අනිවාර්යෙන්. එතකොට අන්න ඒ ඔබ හොඳයි කියන රෙකමෙන්ඩේෂන් එකත් එක්ක තමයි පුෂ්පිකා සිල්වා ඔබ හොයාගෙන එන්නේ. අනිවාර්යෙන්. එතනින් පස්සේ කතන්දරය අපිට කියන්නකෝ. ඇයි බොහොම මහන්සිය පුහුණුවීම් කටයුතු කළා. බොහොම කැපවීමෙන් ගුරුවරයෙක් හැටියට මට කියන්න පුළුවන් මාත් එක්ක පුහුණුවීම් කටයුතු වල මාත් එක්ක ලකසැලැක්සවීම් වෙද්දි හෝ ඇය ජාත්‍යන්තර තරගයට යද්දී හෝ වේවා ඇය බොහොම මහන්සියෙන් කැපවීමෙන් අපි ලබා දුන්නු ගුරුහරුකම් බොහොම කීකරුව පිළිපැද සෑහෙන මහන්සියකට ලක්විච්ච මේ සිසුවියක්. ඉතින් මට හරි සන්තෝෂයි ඒ පැත්ත බලද්දී. ගුරුවරෙක් හැටියට මට කියන්න පුළුවන් මොකද පසුගිය විවාහක රූප රාජිනී කියන එක කාන්තාවක් මම පුහුණු කරපු. මේට කලින් ලෝකරු රජන තරගයට සහභාගි වෙච්ච තරගකාරියන් පවා මගින් සේවය ලබාගෙන තිනවා. ලංකාවේ? ලංකාවේ. ඒ වගේම ඉන්දියාවේ. එතකොට අපිට කියන්නකො මොන වගේ පැතිවලින්ද කෙනෙක්ව පුහුණු කරන්න එයා ඇවිදින විදියද, එයාගේ ඇඳුම් පැළඳුම්ද, එයාගේ දැනුමද, මොන පැතිද ට්‍රේන් කරන්නේ? මම විශේෂයෙන් කියන්න ඕන බියුටි පැජන්ට් එකකට යද්දි කන්ටෙස්ටන්ට් කෙනෙක් අපි දකින්නට වඩා ගොඩාක් ලොකු වගකීම් සම්භාරයක් ඒම කන්ටෙස්ටන්ට්ගේ ෂෝල්ඩර්ස් වල තියෙනවා. නම්බර් 1 පැජන්ට් කන්ටෙස්ටන්ට් කෙනෙක් විලාසිතා දැක්මක් නෙමෙයි මේක. පැජන්ට් කන්ටෙස්ටන්ට් කෙනෙක් රටක් නියෝජනය කරන්න යනවනම් මම ඔබ කීක ප්‍රශ්නයක් අහනවා. ඔහු හෝ ඇය නියෝජනය කරන්නේ කාවද? රට. මුළු රටක්. එතනට යන්නේ මිස්ටර් ශ්‍රී ලංකා හෝ මිස් ශ්‍රී ලංකා මිසක් පෞද්ගලික නමක් නෙමෙයි. ෆස්ට් රෙෆරන්ස් පොයින්ට් එක වෙන්නේ රටේ නම, රටේ කීර්තිය, රටේ අනන්‍යතාවය. ඉතින් එතනදී ඕනම කන්ටෙස්ටන්ට් කෙනෙක් මල් ළඟට පුහුණු වෙන්න මම දකින්නේ මං ඉස්සරහින් ඉඳගන්නේ ආයිතර මිස්ටර් ශ්‍රී ලංකා ඔර මිස් ශ්‍රී ලංකා ඔර මිස් ශ්‍රී ලංකා. That's it. එච්චරයි. ඉතින් මගේ වගකීම තමයි මේ මිලියන 22.5ක් පුද්ගලිය ජීවත් වෙන මේ අපේ ලාංකීය ලස්සන රට ලෝකෙට ගෙන යන්නේ කොහොමද කියන අත්දැක වීම තමයි අපේ වගකීම. ඉතින් එතනදී පැජන්ට් කන්ටෙස්ටන්ට් කෙනෙකු නම් ගොඩාක් ට්‍රේනින්ග්ස් වලට යන්න ඕන. එටිකට්, කැප්වොක්, පර්සනැලිටි ඩෙවලොප්මන්ට්, ඩයිනින් ඇන් එටිකට්, ප්‍රසන්ටේෂන්ස්, කමියුනිකේෂන්, එතකොට ඩ්‍රෙස් කෝඩ් ඇන් බිහේවිය. ඒ වගේම පැජන්ට් එකක් කියන්නේ මුළු ලෝක ඉතිහාසයේම අපි දන්න දෙයක්. බියුටි පැජන්ට්ස් වලින් කරන්නේ මොනවද? සමාජ සේවයේ සත්කාර සහ සමාජයට වැඩදායි පුද්ගලයෝ බිහි කිරීම. ඒ වගේම සමාජයට වැඩදායි පුද්ගලයෝ බිහි කිරීම අතරතුර ඔවුන්ටත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න මොන යම් හෝ වෘත්තියක් වේවා මග පාදලා දෙන එක තමයි මේ බියුටි පැජන්ට්ස් වලින් කරන්නේ. එතකොට ෂනිත් මෙන් මේ 2021 පැජන්ට් එකේදී, මේ ලාස් වේගාස් වල තිබුණු පැජන්ට් එකේදී මොකද්ද ඔයාගේ රෝල් එක උනේ? 2021 තිබිච්ච තරගාවලියේ, ඒ අවුරුද්ද නියෝජනය කරන තරගාවලියේ මගේ කව වගකීම තිබුණේ ශ්‍රී ලාංකීය තරගකාරිය අපේ රට නියෝජනය කරපු තරගකාරියව පුහුණු කිරීම. තරගාවලියට සුදුසු තරංගාවලියේ කැපි පෙනෙනට පුළුවන් මෙම තරංගාවලියේ තේරුම් අරගෙන ඒ හරහා තරංගාවලිය තුලින් රට නියෝජනය කරන්න පුළුවන් කාන්තාවක්ව පුහුණු කිරීම තමයි මගේ වගකීම. දැන් එතකොට ශනිත්ලා කිව්වේ නැද දැන් මේ හතරවෙනි ස්ථානයක් කියන එකක් සම්බන්ධව මේ ගැටලු ආවේ? එහෙම ගියා එහෙම ගයක් නැහැ කියලානේ නිරවශයෙන් ලකුතාව කට්ටියනේ. එහෙම කතාවක් නෑ. අතර මේකේ කතන්දරේ උනේ කෙනෙක් කිව්වා මේක මම හතරවෙනි ස්ථානය කියලා. ඊට පස්සේ අදාළ ආයතනෙන් කිව්වා එහෙම හතරවෙනි ස්ථානයක් මේක තෝරන්නේ නැහැ කියලා. එතකොට ශනිත්ලා ඒ කතන්දරේ මේ අදාළ තරංකාරියට පුහුණු කරේවත් කිව්වත් නැද්ද? ශනිත් කියන මේ කම්පැනි එක. කම්පැනි එක කියන එතනදි මම එක දෙයක් කියන්න ඕන. ෆිනාලේ කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ෆිනාලේ කම්පිටිෂන් එක ලයිව් ඔඩියන්ස් එකක් බලනවා. ඒ ඔඩියන්ස් එකේ මමත් ඉඳගෙන හිටපු පුද්ගලෙක්. ඒ වගේම අපේ රට වෙනුවෙන් ශබ්ද නගලා චියර් කරන්න ඉඳලා ආපු පිරිස ගොඩක් හිටියා. ඉතින් ඔය ඉවෙන්ට් එක තුලදී මේක තමයි ෆිනාලේ ෆයිනල් පර්ෆෝමන්ස් එක කන්ටෙස්ටන්ට්ස් එක. ෆයිනල් ස්ටේජ් එකේ අවසාන මහා තරගය. ඒ මහා තරගය තුලදී
top 15 select වෙනවා. ඊට පස්සේ top 6 select වෙනවා. එම top 6 වලින් top 3 select කරනවා. ඉතින් එතනදි confusion එකක් තියෙන්න ඕනද? Top 15 announce කළා නම්, top 6 announce කළා නම්, top 3 announce කළා නම් ඉංග්‍රීසි භාෂාව හසුර ගන්න පුළුවන් ඕනම පුද්ගලයෙකුට දෙන්නා එච්චරයි. එතනින් එහාට ගියාම යම් කිසි පුද්ගලෙක් තමන්ට අවශ්‍ය දෙයක් තමන්ගේ පෞද්ගලික මුහුණු පොතේ පළ කරනවද? තමන්ගේ පෞද්ගලික Instagram account එකක පළ කරනවද? නැත්නම් මාධ්‍ය හරහා කියලා කියනවද කියන වගකීම ගන්න ඕන? එම පුද්ගලයෝ. ඉතින් එතනදි මට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව හොඳට හසුරවන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට ඇමරිකාවේ අධ්‍යාපනය ලැබලා ඇමරිකාවේ හොඳම විශ්වවිද්‍යාලයකින් උපාධියක් සහ රන් පදකපත් ලැබපු මට එතන ස්ටේජ් එකේදී මම දැක්කේ නම් top 15, top 6, top 3, that's it. There's nothing more than that. ඉතින් පුද්ගලිකේ වැරදි වැටහීම් එම පුද්ගලයන් විසින්ම නිවැරදි කළ යුතුයි. හොඳ දෙයක් මෙතනදී මම කියන්නේ. ඔක දැන් ආන්දෝලනාත්මක ටොපික් එකක් වෙලා ආවා. බට රටක් හැටියට අපි දකින්න ඕන එක දෙයක්. අපේ තනඟකරුවෙක් හෝ අපේ තනඟකාරියක් යනවා නම් රට නියෝජනය කරන්න අපේ වගකීම රටේ පුරවැසියෝ හැටියට එම තනඟකාරීට හෝ තනඟකරුවාට සහයෝගය ලබා දෙන්න. අද වෙලා තියෙන්නේ මොකද පැජන්ට් වර්ල්ඩ් එකේ ලොකු ආන්දෝලනයක්. අපි දකින්නවා දැන් සති කිහිපයකට පෙර Miss USA 2019 Chesley Christ ලෝය කෙනෙක් වෘත්තිමය වශයෙන් ඇමරිකාවේ ඉතිහාසගත වෙච්ච රූපරාජිනියක්. ඇය තමයි අවුරුදු 28කදී වයසම Miss USA හැටියට බ්‍රවුන් ස්කින් කියන ගර්ල් කෙනෙක් හැටියට සිලෙක්ට් වුණේ 2019. ඇය Miss Universe competition එක හොඳටම perform කළා. top level එකට ආවා. ඇය මොකද කරේ සති කිහිපයකට කලින් සිය දිවි හානි කරගත්තා. මොකද්ද ප්‍රශ්නේ? ඇයගේ අවසන් ගමන් යද්දී ඇය ප්‍රකාශ කළ තිබුණ දෙයක් තමයි කාන්තාවන් වයසට යද්දී ලෝකයේ සමාජ කාන්තාවන් දිහා බලන විදිය වැරදි කියන එක. ඉතින් මානසික පීඩනය මානසික ආතතියකට එන්න තනන් පුද්ගලික පත් කරන්නේ කවුද? අපි. ඉතින් මෙතනදී අපි දැනගත්තු ගතියුතු හොඳ හරවත් දෙයක් තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලාංකීය පුද්ගලයෝ රටේ පුරවැසි වටේට අපි වගකීමෙන් බලන්න ඕන පුද්ගලිකව ගොඩ නගන්න. පුද්ගලිකව කඩා බිඳ දමන්න නෙමෙයි. ඉතින් මේ කඩා බිඳ දමන සංස්කෘතිය කඩා බිඳ දමන ජර්නලිසම් මම විශ්වාස කරන්නේ. මොකද මම ජර්නලිස්ට් කෙනෙක් හැටියට වැඩ කරනවා. talk shows host කරනවා. TV programs host කරනවා. මම රට නියෝජනය කළා මිස්ටර් ශ්‍රී ලංකා හැටියට 2016. මම මේක ගැන කතා කරන්න දාසත් නේ. අත්දැකීම් විතරයි අපේ ජීවිතේ ඔය. එතනින් අපිට අරගෙන අපිට සමාජයට දෙන්න පුළුවන් වැදගත් සේවය මොකක්ද කියන එක තමයි මිනිස් වෙලී අපේ වග කියන්නේ. මම කොහොම වුණත් දැන් ශනිත් මේකේ මැනේජර්නේ. පුෂ්පිකාව ට්‍රේන් කරපු මැනේජර්නේ. ඔව් ඒක ලස්සන කතාවක් නෝ මොකද සමහර පුද්ගලයෝ කෝච් කියලා භාවිත කරනවා සමහර පුද්ගලයෝ මැනේජර් කියලා භාවිත කරනවා. හරිම මොකද්ද? මැනේජර් කියන්න පුළුවන් කෝච් කියන්න පුළුවන් ඉන්ටර්ප්‍රිටර් කියන්න පුළුවන් ට්‍රේනර් කියන්න පුළුවන් දැන් මේ මැනේජර් කියන්නේ පුෂ්පිකා අර ස්ටේජ් එකේ නැගලා එතෙන්ට එනකම් මට වගකීම තියෙනවා පුෂ්පිකා එතනින් පස්සේ කරණේව සම්බන්ධව මට වගකීමක් නැති කතාවක් නේද දැන් ඔබ කියන්නේ ඔන්න මැනේජර් කෙනෙක්ගේ වගකීම ඇවිල්ලා තරඟකාරියක් පුහුණු කරන එක දැන් එතුමිය සමග මගේ තිබිච්ච කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමෙන්ට් එක හෝ අපේ තිබිච්ච අන්‍යෝන්‍ය අවබෝධය ඇවිල්ලා ඇයව පුහුණු කළා පාලස් වෙනදම එනකන් එම තරඟාවලියට යොමු කරන එක. ඉතින් එතනින් එහාට ගියාම තමන් මොනවද කරන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ මොනවද කරන්නේ තමන්ගේ වෘත්තිම ජීවිතේ මොනවද කරන්නේ කියන එක මගේ කම්පගකීමක් වෙන්න බෑ. මගේ වගකීමක් වෙන්නෙත් නෑ. නමුත් පුද්ගලව හැරෙන අපි සුවඳවම තමයි ආශ්‍රය කරන්න ඕන. ඉතින් අපි මම කියන්නේ ඔය වගේ කන්ට්‍රොවර්ෂියල් දෙයකට මට කතා කරන්න අවශ්‍යත් නැහැ. ඔය පැජන්ටකමක් දකින්නෙත් නැහැ. ඔය පැජන්ට් එක ඇතුලේ දැන් ඔය කන්ටෙස්ට් කෙනෙක් කතා කරන විදිය, යාගේ අදහස් පළ කරන විදිය, එයා හැසිරෙන විදිය සම්බන්ධයෙන් ලොකු අවධානයකින් ඉන්නවද ඒ ජජස්ලා? පැජන්ට් එකේ කම්පිටිෂන් එක තුල හොය වේවා. කම්පිටිෂන් එකකින් පසුව හොය වේවා. අනිවාර්යෙන් අපි යම් කිසි ආයතනයක් සමග බැඳිලා තියෙනවා නම්, යම් කිසි ආයතනයක් සමග කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමෙන්ට් එකකට ඇවිල්ලා තියෙනවා. පොදුවේ ව්‍යාපාර ලෝකේ අපි දන්නවා අපිට යම්කිසි වගකීම් මාලාවක් තියෙනවා එම ආයතනයත් සමග. ඉතින් ඔබගේ පිළිතුරට කෙටින් සරලව පිළිතුරක් දුන්නොත් ඕනම තරඟාවලියකට යද්දී තරඟකරුවන්ව විනිශ්චය මණ්ඩලය ජජ් කරනවා. එච්චරයි කරාම තනම වෙන දෙයක්. නෑ අන්න ඒ වගේ දැන් මේක
බරපතල අවස්ථාවක් රට නියෝජනය කරන ලෝකෙම්ම පළවෙනියා තෝරන තරගයක් නෙමේක. ඒ වගේ වෙලාවකට ශනිත්ලා කිව්වේ නැද්ද කට පරිස්සම් කරගෙන කතා කරන්න අදහස් පළ කරනකොට සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට මෙහෙම පරිස්සම් වෙලා පරිහරණය කරන්න කියන එක දැනුවත් කරේ නැද්ද නිකන් අනියමෙන් හරි දැනුවත් කරේ නැද්ද? මට හරි ඉන්ට්‍රෙස්ටිං වන් මර යොමු කරන විදිහට කියන්න තියෙන්නේ සරලව ඕනම පුද්ගලෙක් මම ළඟට පුහුණු වීම කටයුතු වලට එද්දි අපි ගුරු හරුකම් දෙද්දි අපි හැම පුද්ගලයන්ටම කියනවා කතනේ හැකියාව පුළුවන් තරම් මාස්ටර් කරන්න කියලා. ඒක තමයි මට දෙන්න පුළුවන් මොඳ බුදා. ඒක නේ හරියට මාස්ටර් කරලා නැහැ වැඩි. ඒක මම හිතන්නේ ඔබතුමා තියෙන කරගත්තු දෙයක්. මම මෙතන මොරල් ජජ්මන්ට් එක ඉඳගන්නෙත් නැහැ. මගේ වගකීම පුහුණු කරද්දී ඔබතුමා දැක්කනම් එම තරඟකාරිය ලෝකල් පැජන්ට් එකේ ෆිනාල එක දවසේ පර්ෆෝම් කරපු විදිය සහ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ ෆිනාල එකේ දවසේ පර්ෆෝම් කරපු විදිය අතර සර්ප සෑහෙන වෙනසක් තියෙනවා නම් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා මම හිතනවා මගේ ජොබ් එක මම හොඳට කරලා තිනවා කියලා. මම මේ දන්නේ දෙහින් දහන්නේ මේ දැන් මේකට සම්බන්ධ වෙනවා රෝසි සේනානායක මහත්මිය මීට අවුරුදු 35කට විතර ලංකාවට කීර්තියක් ගෙනාවා ඇය විවාහක රුරජිනි විදියට ඇය සම්බන්ධ වෙනවා ඒතකොට චන්දිමාල් ජයසිංහ සම්බන්ධ වෙනවා තව පුෂ්පිකාද සිල්වාගේ අක්ක කෙනෙක් සම්බන්ධ වුණා හරි සම්බන්ධ වෙන්න ගියා වගේ එකක් එහෙම ආරංචි වුණා. ඇත්තට දැන් ඔබ ගියානේ පැජන්ට් එකට ලාස් වේගස් ගියානේ කවුද මේකට ගියේ ඇත්තටම? කන්ටින්ජන්සි එකක් හැටියට ගියා. ඉතින් අදාළ පාර්ශ්වයන් මං හිතන්නේ කතා කරලා තියෙන ඒගොල්ලෝ එක ගිය පුද්ගලයෝ මම වෙලස ආයතනයේ අධිපති හැටියට ඩිරෙක්ටර් හැටියට මට කියන්න පුළුවන් මගෙන් බලාපොරොත්තු සේවාවන් අනුව අපි අයට අපි රට වෙනුවෙන් අපි සේවය කරලා තියෙනවා. ඉතින් පුද්ගලයෝ කියද්දි ගියේ කී දෙනෙක් ආවද කී දෙනෙක් නැද්ද නනු මයි කන්සර්න්. අපි ගියා අපේ වගකීම මගේ ආයතනයේ ලබා දෙන්න තිබිච්ච වගකීම අපි ලබා දුන්නා. එච්චරයි. The contingency එකක් හැටියට ඔව් කීප දෙනෙක් මගියා. කීප දෙනෙක් මගියා අපි ඔක්කොම සහයෝගයෙන් වැඩ කළා. මහන්සි වුණා. රටට කීර්තියක් ගේන දේ තමයි අපේ තිබුණේ එකම අරමුණ. ඉතින් අවාසනාව සිදුවීම අවාසනාවත සිදුවීම් ටිකක් සිදු වුණා ලංකාවට ආවයින් පස්සේ ඉතින් ඒව ගැන මම කතා කරන්න ආසත් නැහැ. මට අයිතියකුත් නැහැ. මට අවශ්‍යතාවයකුත් නැහැ. සර්වසාධාරණ පුද්ගලයෝ හැටියට අපිට ජීවත් වෙන්න ඕන නම් හරිද සාක්ෂිට අනුව ජීවත් වෙන්න ඕන නම් මම හිතන අපි දැනගන්න ඕන හරිද මොකද වැරදිද මොකද කියන එක. ශනිත්ට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවද මගේ වැඩේ මම හරියට කරා කියලා? මම හිතන්නේ ඒකට හොඳම පිළිතුරු තමයි මම කොන්ටැක්ට් කරපු කම්පනීස් අපේ සර්විස් එක දැකලා අපේ ට්‍රේනින්ග්ස් දැකලා යම්කිසි පුද්ගලෙක් උපනන්න පුවිදිය දැකලා ජාත්‍යන්තරින් මට කොන්ට්‍රැක්ට්ස් අවිලා තියෙනවා නම් ජාත්‍යන්තරේ වැඩ කරන පුද්ගලෙක් හැටියට මම හිතන්නේ මගේ සාර්ථකත්වයේ එතනින් මම තහවුරු කරලා ඉවරයි. තමන් ගැත්තේ තමයි වැඩේ තියෙන්නේ. කොච්චර ට්‍රේන් කරත් තමන් ගැත්තේ ලොකු වගකීම පැවරෙනවා නේ. අපි කියේ මයින ඒජ් ගෲප් කොම්පිටිෂන් එකකට නෙමෙයි අවුරුදු 18න් ඉහළ වැඩිහිටියු තමන්ව සහ තම රට නියෝජනය කරන තරගාවලියකට. ඉතින් එතනදී බුද්ධිමත් සමාජයක් හැටියට අපි බලන්න ඕන මගේ වගකීම මොකද්ද එතනදී. අන්න ඒ දේ තමයි මම හිතන්නේ. මගේ වගකීම මට මොකද මගේ වගකීම රටට දෙන්න පුළුවන් මොකද්ද? ඉතින් ඒ දෙක හොඳට පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. අරගෙන තමයි අපි වගකීම ගන්න ඕන ජාත්‍යන්තරේ රටක් නියෝජනය කරන්න යද්දී. මම මේ අහන ප්‍රශ්නෙට වාට උත්තර දෙන්න පුළුවන් වේද මම දන්නේ නැහැ. ඒක පුළුවන් තරමට අපි උත්තර දෙමු. දැන් කැරොලයින් ජූරි සහ පුෂ්පිකාව සංසන්දනය කරලා බලනකොට ඔබ දකින්නවද මේ තරංකරුවන් දෙදෙනක කිසියම් වෙනසක්? මට ඒ දෙන්නම කර්තව්‍යකාරිය විතරයි. කොයි පුද්ගලෙක් මල් ළඟට පුහුණු වෙන්න ආවත් මට මල් ළඟට එන පුද්ගලයා තරංකාරියක් විතරයි. එතකොට ශනිත් අපට කියන්නකෝ දැන් ඔබ යටතේ පුෂ්පිකා කොච්චර කාලයක් පුහුණුනාද? මම හිතන්නේ අය අපි සමග සෑහෙන කාලයක් පුහුණුනා. අපි දවස් වලින් කිව්වොත් මාස හරි කමන්නේ දවස් හරි මාස කිගීපයක් මම සේ බපුහුණු වුණා අය බොහොම මහන්සි මාස 4 5 but actually I can't even keep account of it what 6 7 months වත් අඩුම ගානේ මම හිතන්නේ අපේ මගේ කම්පැනි එකට ඒක ට්‍රේන් මාස 6ක් 7ක් පුහුණු වෙනකොට අපි හිතමු දැන් අපි කෙනෙක් ආශ්‍රය කරනකොට අඩුම තරමේ සතියක් අපි ළඟින් ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයා ටිකක් හිතන හැටි කතා බහ කරන හැටි ඔහු මොන සමාජ මට්ටමකද ඉන්නේ මේව ගැන කිසියම් අවබෝධයක් තියෙනවනේ අනිවාර්යයෙන්ම ඔයාට ඒ අවබෝධය ආවද පුෂ්පිකා මෙහිම මෙහෙමයි කියන එක සම්බන්ධ අවබෝධයක් ආවද? මම හිතන්නේ මම කියන්න ඕනේ එක දෙයක්. තරඟකාරියක් හැටියට මග ළඟට සිසුවෙක් ඇද්දි ඒ සිසුවාගේ තරඟකාරීත්වය සහ කැපවීම ඒ වගේම කමිට්මන්ට් එක අපි ඒකට කියන කමිට්මන්ට් එක නොලෙජ් එක ඒ ඔක්කොම අපි බලනවා. ඉතින් ඔය අංශෙන් හරියට මහන්සි වෙන පොත්ගලෙක් පුෂ්පිකා සිසුවක් සිසුවියක් හැටියට. ඉතින් එතනදී ඔබතුමා මගෙන් වෙන ප්‍රශ්නයක් අහනවා මට කියන්න තියෙන එකම දෙයයි ගුරුවරයෙක් හැටියට අය මගේ ළඟ පුහුණු වීම කරද්දී අය ඉතාම මහන්සිං කැපවීමෙන් රට වෙනුවෙන් කැපවීමෙන් ගොඩක් මහන්සි වෙලා පුහුණු වුණ පුද්ගලයෙක්. ඉතින් ඒ දෙම මම තව දෙයක් කියන්න ඕන
බියුටි පැජන්ට් එකකට යද්දි එම තරඟාවලිය තුළ තියෙනවා සෝෂල් වර්ක් සමාජයට දෙන්න පුළුවන් සේවය අදටත් කරන්නේ එම දේමයි. ඉතින් ලෝකේ පළවෙනි මිසිස් වුමන් ඔෆ් ද වර්ල්ඩ් ඉඳලා අපි ගත්තොත් එම ආයතනය තුළ සේවය කරපු කාන්තාවන් ගොඩාක් සමාජ සේවය කරලා තිනවා. අද වෙද්දි සමාජ ගොඩාක් ලොකු තැන්වලට ගිහිලා තිනවා. ඉතින් මෙම පුද්ගලයන් ගිනුත් අපි බලාපොරොත්තු වෙන එකම දේ. දැන් ඔබ කියනවා පුෂ්පිකා ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කළා, ඇයගේ කැපවීම ඉතාමත් හොඳයි කියලා. දැන් එහෙම මෙෂර්මන්ට් එකක් එහෙම හැඟීමක් එන්න ඔබට අවබෝධයක් එනකොට අනිත් පැත්තත් එහෙම අවබෝධයක් එන්න පැයි ඇයගේ දුර්වලතා මොනවද, ඇයගේ මොනවද වීක් පොයින්ට් මොනවද කියන එක සම්බන්ධ ඔබට කිසියම් මිම්මක් තියෙන්න ඕන. එහෙම මිම්මක් තිබුණාද ඔබට? මම කිව්වා වගේ හැම කන්ටෙස්ටන්ට් කෙනෙක්ම පුහුණු කරාද සියර්සියක් පර්ෆෙක්ට් කන්ටෙස්ටන්ට්ස් අපි ළඟට එන්නේ නැහැ. සියර්සියක් පර්ෆෙක්ට් කන්ටෙස්ටන්ට් කෙනෙක් මන් ළඟට આવුවොත් වැඩකුත් නැහැ. මට පුහුණු කරන්න දෙයක් නැහැ. ඉතින් හොඳ නරක හැම පුද්ගලයකම තියෙනවා, සාර්ථක අසාර්ථකම හැම පුද්ගලයකම තියෙනවා, හැකියාව නොහැකියාව හැම පුද්ගලයකම තියෙනවා. ගුරුහරුකම් ලබා ගන්න පුද්ගලෙක් මන් ළඟට එන්නේ අය හෝ ඔහුගේ තියෙන දැනුම තව වැඩි දියුණු කරගන්න. ඉතින් මට කියන්න තියෙන එකම දෙයයි, ගුරුවරයෙක් කැටේට ඔබ ඔය විග්‍රහ කරපු ඒවා ඕනම සිසුවෙක් එක්ක මම කතා බහ කරලා ඒ සිසුවව සිසුවීම ගොඩනංවද්දී කරන දේවල්. මට දැන් වැඩේ ලිස්සල ගියා වගේ ප්‍රශ්නෙම් පොඩ්ඩක් ලිස්සල ගියා වගේ එකක් මට මේ. මම එහෙම මොන හරි අයගේ දුර්වලතාවයක් තිබුණද, තිබුණා නම් ඔයා ඒක හඳුනාගත්තද? මොකක්ද ඒ දුර්වලතාව? ඒක දුර්වලතාවයක් කියලා ඔබතුමා මගෙන් අහනවා. මට කියන්න තියෙන එකම දේ ඔබතුමා දකින්න නම් ඇගේ දුර්වලතාවක් ඔබතුමා අයව කොන්ටැක්ට් කරලා ඇගේ අය සමග ඒ ගැන කතා කළා නම් හරි. ගුරුවරයෙක් කැරීර මග වගකීම, මගේ සිසුවන්ගේ හොඳ නැරක කතා කිරීමවත් සමාජයක් තුළ ප්‍රශ්න ගොඩකට මගේ සිසුවන්ව ඇදලා දාන එකවත් රටට අපකීර්තියක් ගෙන එකවත් නෙමෙයි. ඉතින් සිසුවෙක් හැටියට මම ඉස්සලත් කිව්වා දැනුත් කියනවා, අය මා සමග බොහොම මහන්සියෙන් පුහුණුවීම් කටයුතු වල නියලිච්ච කාන්තාවක්. තරඟකාරියක් හැටියට ඔබ බැලුවොත් මිසිස් වර්ල්ඩ් පැජන්ට් එක තුළ 15 වෙනිදා ෆිනාලේ එක වෙනකන් ඇයගේ පර්ෆෝමන්ස් එක සහ ඇය ලෝකල් පැජන්ටකේදී ගිය අවුරුද්දේ කරපු පර්ෆෝමන්ස් එක තුළ යම් කිසි වෙනසක් දකින්න පුළුවන්. මොකද මේ විදි ගොඩක් පුද්ගලයෝ මට කතා කරලා තියෙනවා, ශනිත් we have observed a huge difference. අපි දැනගෙන හිටින ඇයක මේ ප්‍රතිරූපය වෙනස් වීම තුළ ඔබ පිටපත් හිටිය කියන එක. මොකද මම ඔනස්ටි කියනවා නම් මට ඇකොලේජ්වත් ප්‍රිසියේෂන්ස්වත් බලාගෙන කරපු දෙයක් නෙමෙයි මේක. මේක මට මහ සරල දෙයක්, මේක මම දන්න දෙයක්. දැන් තරංකරුවන්ගේ භාෂා විශේෂයෙන්ම දැන් ඉංග්‍රීසි භාෂාවනේ මේකේ ප්‍රමුඛතාව බවට පත්වෙන්නේ, ප්‍රමුඛම භාෂාව බවට පත්වෙන්නේ. ඒ අපි හිතන විදිය. අනේ ඒ දේ විශේෂයෙන්ම මම කරෙක් කරන්න ඕන. ඉතින් මේ කාලය තුළ මෙම පැජන්ට්ස් දෙහා බැලුවොත් මිස් යුනිවර්ස් එක විශේෂම ගොඩක් වෙනින්සුලන් කාන්තාව දිනලා තියෙනවා. මොකද වෙනින්සුලන් කියන්නේ ලෝකේ ලස්සනම කාන්තාව ඉන්න රට කියලා අපි පිළිගන්නවා. තුර්කිය කියන්නේ ටර්කිෂ් මෙන් පිරිමි ඉන්නේ ලස්සනම රට තුර්කිය කියලා ඒ කාලේ අපි අහලා තියෙනවා. ඉතින් වෙනින්සුලන් කන්ටෙස්ටන්ස් දැන් තමයි මේ පහුගිය දශකය තුළ තමයි ඉංග්‍රීසි භාෂාව භාවිත කළේ. ඉතින් ඒ නිසා දිනපු ගොඩක් කන්ටෙස්ටන්ස්ලා අනියම් භාෂාවක් පාවිච්චි කරේ. ඉංග්‍රීසි ප්‍රොනෝ අවශ්‍ය වෙන්නේ නැහැ. කොටින්ම නැහැ. ඉංග්‍රීසි භාෂාව තිබුණා නම් හොඳයි. මොකද අපි කමියුනිකේට් කරන ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. ඉතින් පුෂ්පිකා හරියට ඒක හසුරවනවද? ඔබතුමා දැන් මගෙන් බලාපොරොත්තු වෙන ඉංග්‍රීසි ගුරුවරයෙක්ගේ ආන්සර් එකක්. නෑ නෑ, දැන් ඔබතුමා දැන් මාසයට මැනේජ් කරගන්න පුළුවන්. අයට මැනේජ් කරගන්න පුළුවන්. බට් අය තෝරගත්තා නම් අය හෝ ඕනම කාන්තාවක්. Let me make it very clear. ඕනම කාන්තාවක් බලාපොරොත්තු වෙන සිංහල භාෂාව භාවිත කිරීමට යම් කිසි තරඟාවලියක් තුළ එම තරඟාවලිය නීති රීති කොන්දේසි වලට අනුව කියලා නැත්තම් ඔබ කතා කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව විතරයි, වෙන කිසිම භාෂාවක් නෙමෙයි කියලා මම හිතන අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. ඒකේ තේරුම භාෂා අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඉතින් මිසස් වර්ල්ඩ් ඕර්ගනයිසේෂන් එක හරිම හොඳ ඕර්ගනයිසේෂන් එකක්. අපි වල ලස්සන්ට බාරගත්ත. කොටින්ම කියනවා නම් මට සර්ප්‍රයිස් බර්ත්ඩේ එකක් පවා මිසස් ලෙන්සි මාමෙල් සහ මිසස් ටනා ජොන්සන් එමගේ පුද්ගලිය ලෑස්ති කළා. අපි සෙලිබ්‍රේට් කළා. ඉතින් ලස්සන කම්රාඩරි එකක්, ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබුණා. අදටත් මට පුළුවන් වුණ මමස්තාවක මිසස් ටනා ජොන්සන් කරපු උදව්වට ඇයට වොට්ස්ඇප් මැසේජ් එකක් කරින්. කිසි ප්‍රශ්නයක් නැතුව මට ගොඩාක් උදව් කළා. අපේ තරඟකාරියගේ ගෞම පවා අපිට පොඩ්ඩක් පරක් වුණා. ඉතින් ඒක ගෙන්න ගන්න හරියට මහන්සි වුණා. ඉතින් එවන් පසුබිමක් තියෙද්දි අර ගෞම සම්බන්ධව ඔබතුමා මොනවා හරි වගකීමක් දරුවාද? ගෞම කෝඩිනේට් කළේ අපේ තරඟකාරියට. මම එතනදී කියන්න ඕන, මම කැමති ඕනම තරඟකාරියක් අපේ රටේ නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරියක් හැටියට යන එක. ආයෙ මම යනවා එක දෙයක්, මිස් වර්ල්ඩ්, මිස් US, විශේෂම මිස් යුනිවර්ස් ඕර්ගනයිසේෂන් එකේ
ෆේමස්ම ඩිසයින කෙනෙක් තමයි මයිකල් සින්කෝ කියන්නේ. මයිකල් සින්කෝ කියන්නේ පැජන්ට් වර්ල්ඩ් එකේ ෆෝරන කෙනෙක්. අයිශ්වර්යා රයි, යූ නේම් ඉට්, ඕල් ද සෙලිබ්‍රිටීස් වෙයර් දෙයර් ඩ්‍රෙසස්. ඉතින් විශ්වරූප රජනතනගේ කොටා කන්ටෙස්ටන්ට්ස් දිනන දිනපු පියා අලොන්සෝ වර්ස්බක්, ඇන්ඩ්‍රියා මෙසා, මම කියපු සිය දිවිහානි කරගත්තු චෙල්සි ක්‍රිස්ට්, එතකොට ඉරිස් මිටනේ, වර්ස්බක්, මේ ඔක්කම කාන්තාව විශේෂම අපි කෙටියෙන් සඳහන් කරද උර්වශී රාවටලා, ඉන්දියන් ඇක්ට්‍රස්, මේ පරමිස් යුනිවර්සිටිගේ ජූරියකේ ෆිනාලෙක ඉඳගත්තු ඇය පවන්නේ මයිකල් සින්කෝ ගෞමක්. ඉතින් මම හරි ආස වුණා අපේ තරඟකාරියෙකුට පුළුවන් නම් ඒ ජාත්‍යන්තර මට්ටමේ බැබලෙන් එවන් ලස්සන ක්‍රියේෂන් එකක් ඇදලා ඉතින් රටේ පුද්ගලිකෙටිට ඒක අපිට ලොකු ආඩම්බරයක්. අවාසනාවකට මේක පැජන්ට් ඉන්ඩස්ට්‍රියේ වෙන දෙයක්. පියෝ අලොන්සෝ වර්ස්බක් කියපු මිස් යුනිවර්ස් උත්කේ තිබුණා. එයා හරි බයෙන් ඉදිය කියලා එයාගේ ෆිනාලේ ඩ්‍රෙස් එක හොටෙල් එකට එන්නේ නැතුව ඒ කියලා ඇමරිකාවේ තිබිච්ච තරඟවලදී. මේක පරක් වුණාලුනේ. පරක් වුණා ඩ්‍රෙස් එකේදී. ඒකෙන්ද නම් අපේ තරඟකාරිය ඩ්‍රෙස් එක තිබුණාත් අද ලස්සන ගවමක් ඇඳලා ලස්සන පර්ෆෝමන්ස් එකක් ෆිනාලේ. ඒ ඕඩර් කරපු ගවම හම්බ වුණේ නැද්ද? ඒක ඔබතුමා කතා කරන ඕන දැන් එම මහත්මියට. නෑ නෑ ඔබතුමා සහභාගී වුණා නම් තරඟයේදී මේ අවස්ථාවේදී අපිට ලැබුණේ නැහැ. ඒක නිකන් මගින්ද අපි හමු දන්න දෙයක්. ඒ අවස්ථාවේ අපිට ඒක ගන්නේ ගෞරව කතන්දරයේදී පුෂ්පිකා සිල්වා මහත්මිය කියනවා මේ ඒක මොකක්ද කුමන්ත්‍රණයක් මට නම් තේරෙන්නේ නැහැ කවුරු හරි මේක පිටිපස්සෙන් කුමන්ත්‍රණය කරා කාගේද ෆෝන් එකකුත් නැතුණා මෙහෙම කියලා කියනවා ඔබත් දැන් ඒ තරගයට දැන් ඔබ මැනේජර් කෙනෙක් විදිහට සහභාගී වෙච්ච හින්දා මොකද හිතන්නේ ඒක ඇත්තක් වෙන්න පුළුවන්ද එහෙම දේවල් වෙලා තියෙනවද මම හිතන්නේ අපි හැමෝටම අයිතියක් තියෙනවා අපිට අවශ්‍ය දේ කතා කරන්න මේ කොන්ස්ටිටියුෂන් එකේ යටදී අපිට රයිට් එකක් දීලා තියෙන ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් ඉතින් තවත් පුද්ගලෙක් කියන කියමනක් හෝ තවත් පුද්ගලය කරන ප්‍රකාශයකට එම කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඒක තමයි දෙන්න ඕන හොඳම උත්තරේ. තවත් පුද්ගලයකගේ ප්‍රකාශයකට මම වරි වෙන්නේත් නෑ. මට වරි වෙන්න අවශ්‍යත් නෑ. මට කන්සර්න් එකකුත් නෑ. වැඩි හිටිය වැඩිට අපි දැනගන්න ඕන අපි වගකීමෙන් දැන් ප්‍රකාශ කරන්න. මෝස්තර නිර්මාණ ශිල්පියෙක් එතකොට මේ පුෂ්පිකා සිල්වාගේ කළමනාකාරතුමා හැටියට ඒ ගෞම ආවනම් ඒ ලක්ෂ ගාණක් වටින ගෞම ආවනම් ඇයට ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණද? එම තරඟාවලියේ කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. ඔබ මේ වගේ ගෞමක් භාවිතා කළ යුතුයි. ඔබ මේ වගේ අඳුන් නිර්මාණ ශිල්පියෙක් භාවිතා කළ යුතුයි. ඔබේ ජයග්‍රහණය ඔබගේ පරාජය ඩිසයිඩ් වෙන්නේ සෝලි එක පර්ෆෝමන්ස් සෙග්මන්ට් එකකින් කියලා කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් ඇවර මට දෙන්න පිළිතුරකුත් නැහැ. මම හිතන්නේ හැම කන්ටෙස්ටන්ට්ම ආස ලස්සනම ලෝකෙ තියෙන ගාමන්දිනේ තමන්ගේ තරඟාවලියනේ. ඉතින් ඒතර මම කියන්න පුළුවන් ඒකට. ඒතර මම මේකත් මේ දන්නේ නැති හින්දා අහන්නේ මේ කැරොලයින් ජූරි දැන් ඇය ලෝක විවාහක රුවජන වුණාට පස්සේ ලංකාවේ තියෙන විවාහක රුවජන තරඟාවලිය සම්බන්ධයෙන් ඇයට තියෙන වගකීම හරි නැත්නම් බලතල හරි මොනවද ඒ සම්බන්ධව අපිට පොඩ්ඩක් කියන්න හොඳ උත්තරයක් දෙන්න ඕන. දැන් මමත් කන්ට්‍රි ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මමත් සේවය කරනවා. නමුත් ඔය තරඟාවලිය කන්ට්‍රි ඩිරෙක්ටර් මම නෙමෙයි. ඔය තරඟාවලිය සහ ජාත්‍යන්තර තරඟාවලිය අතර තියෙන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකේ කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමෙන්ට්ස් වලට මම සම්බන්ධ නැහැ. ඉතින් මට එතනදී කිසිම පිළිතුරක් දෙන්න බෑ. මොකද එම ක්වෙස්චන් එක මට අදාළ නැහැ. නේ සාමාන්‍යයෙන් දැන් ඔය තරඟ සම්ප්‍රදාය අනුව එහෙම දැන් රටක කෙනෙක් විවාහක රූරජන බවට පත් වුණොත් ඒ අදාළ රටේ තීරණ ගන්න ඇයට අවස්ථාව ලැබෙනවද? ඒක අපි කියවන්න ඕනේ කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමෙන්ට් එක. අනිත් කාරණාව රෝසි සේනානායක මහත්මිය මේකට මැදිහත් වෙන ආකාරය. පුෂ්පිකා සිල්වා මහත්මිය තමයි අයව ගෙනියන්න කටයුතු කළේ ඇට ටිකට් අරගෙන දුන්නේ පුෂ්පිකා සිල්වා කියලා කියනවා. ඒ සාකච්ඡාවකදී මේ කාරණාව කිව්වා. එතකොට රෝසි සේනානායක මහත්මිය දැන් මේ 35 අවුරුද්දක් තිස්සේ රැකගෙන ආපු තමන්ගේ මේ ඒකාධිකාරයේ දිගටම තියාගන්න හිතාගෙන මේක කරා කියලා වටින් ගොඩින් කෙලින්ම නැති වුණත් පුෂ්පිකා සිල්වා මහත්මියත් කියනවා වටේ අයත් මේක කියනවා. ඔබ ඒ සම්බන්ධව ඔබට මොකක් හරි කියන්න පුළුවන්ද? මොකක්ද ඒ සම්බන්ධ මතේ? ඒ වටින් ගොඩින් කියන කිසිම පුද්ගලයෙක්ගේ කිසිම ප්‍රකාශයක් මට අදාළත් නැහැ. මම ඒවත් ගණන් ගන්නෙත් නැහැ. මම ඒවා හිතන්නෙත් නැහැ ලාංකික පුරවැසියෙක් හැටියට. අර පුෂ්පිකා කියන කතාවක් තියෙනවනේ මොකක් හරිම කුමන්ත්‍රණයක් මේක යට තිබුණා. මාව පස්සට අදින්න කවුරු හරි පිරිසක් කටයුතු කළා කියලා ඇය කියනවනේ. දැන් ඔබ මැනේජර් හැටියට ඇයගේ පැත්තේ හිටගන්නේ නැද්ද? දැන් ඔබ කියන්නේ මට තරඟෙන් පස්සේ මට ඒ ඇය සම්බන්ධ වගකීමක් නැහැ කියලා. ඒකද ඒකටත් උත්තරේ? ඒකට දෙන උත්තරේ හරියම ලේසියිමයි. ඔබතුමාට ඔය 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 ක්වෙරි එක ක්ලැරිෆයි කරගන්න රුවන් ඔබ අමතන්න ඕන ඇයට. දැන් මෙහෙම මේක බලලා පුෂ්පිකා සිල්වා කියයිද දන්නේ මගෙන් සල්ලි ගත්තා මේ ඔක්කොම කරගත්තා දැන් යා මගේ පැත්තම ලස්සනට මහන්සියෙන් රට වෙනුවෙන් ජයග්‍රහණයක් කරා යන ගමනක
නියලිච්ච කාන්තාව. මගේ පැත්තේ හිටගත්තේ නෑ. ශනිත් මගේ පැත්තේ හිටගත්තේ නෑ කියලා පුෂ්පිකා කියයි දන්නේ මේක බලන්න. මෙතන පැත්තක් හිට ගැනීමවත් නෙමෙයි. මෙතන ඔබතුමා මාව හම්බෙන්න ආවේ මගේ යම් කිසි දැනුමුතුකමක් ලබා ගන්න. පැජන්ට් එකක් ට්‍රේන් කරපු පුද්ගලෙක් හෝ කලමනාකාර පුද්ගලෙක් හෝ හැටියට. මෙතන ප්ලීස් අපි ක්ලියර්ලි තේරුම් ගන්න ඕන පුද්ගලයෙක් රට නියෝජනය කරපු පුද්ගලයෙක් හැටියට කිසිම අවස්ථාවක තවත් පුද්ගලයකට අපි ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ. ප්‍රශ්න වැඩි කරන්න හොඳ නැහැ පුද්ගලයන්ට. පුද්ගලයන් අතර මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් ඇති කරන්න හොඳ නැහැ. එතකොට ශනිත් දැන් ඔබව ලාස් වේගස් වලට ගෙනියන්නේ ඔබේ ටිකට් එක අරගෙන දෙන්නෙත් පුෂ්පිකා. හොඳම දේ ඔය ප්‍රශ්නෙට පිළිතුර ලබා ගන්නම පුළුවන් ඔබතුමා ඒ අදාළ පාර්ශ්වයට අමතක කළා. නැහැ ඉතින් දැන් ඔබතුමා මම ගමන කවි ට්‍රිප් එකක් යදි මම හිතන්නේ මම කවුද බිල ගෙවන්නේ කියලා දන්නේ මම ඉටනරි එක මගේ ට්‍රැවල් ඩොකියුමන්ට් එක මගේ වීසා ප්‍රොසෙස් එක මම කාටවත් කියන්න අවශ්‍ය නැහැ. හොඳම දේ අපි කතා කරමු එතුමියට. ප්ලීස් එතුමියට පොඩ්ඩක් අමතුමාක් දීලා අපි බලමු එතුමිය මොකද්ද කියන්නේ කියලා. එතකොට දැන් අපිට කියන්නකො දැන් මේ දැන් ඔබ හිතනවාද දැන් ඔබ මේ මැනේජර් කෙනෙක් හැටියට මේක මේ පළහිලව්වෙන් ඇතිවෙච්ච ලංකාවට ඇතිවෙච්ච තත්ත්වය මේක අපේ කීර්තියක්ද එහෙම නැත්නම් මේක අවුලක් නැද්ද මොකද්ද මේ ගැන හිතෙන්නේ? මම හිතන්නේ වගකීම් දරන්න පුළුවන් පුද්ගලයා හැටියට මම මුලදීත් කිව්වා ටෝක් ෂෝ එකේ මම දැනුත් කියනවා අපි සමාජයක් තුළට යනවා නම් සමාජයට මෙසේජ් එකක් ගෙනියන්න අපි උත්සාහ කරනවා නම් අපි ඉන්නවා නම් මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක තුළ රැඳිලා අපේ වගකීම තමයි හරි ආකාරව ගමනක් යන එක. ඒක නිකන් පළල් උත්තරයක් නේ. දැන් මේ සිද්ධිය මට කියන්න කෙලින්ම දැන් මේ සිද්ධි සරලව කියනවා නම් මෙච්චරයි. මං හිතන්නේ මේක අනවශ්‍ය ලෙස හයිපර්බෝලේ එකක් ඇති කරපු දෙයක්. මං අහ ප්‍රශ්නට ශනිත් හරියට උත්තරය ආවේ නෑ. ශනිත් මෙතන ඉඳලා මෙහෙ වටේ ගිහිල්ලා දැන් අපෝ උතෙන්ට ඇවිල්ලි. මං අහන්නේ මේ ඇතිවෙච්ච පළහිලව්වේ ලංකාවට මොකද්ද ඇතිවෙච්ච? ඔබතුමා දකින්නේ කොහොමද ජර්නලිස්ට් කෙනෙක් හැටියට? මට හිතෙනවා මේකේ මොකක් හරි අපකීර්තියක් ඇති වුණා කියලා. අනිවාර්යයෙන්ම අපි හිතනවා නම් අපකීර්තියක් ඇති වුණා කියලා යම් කිසි රිපකෂන් එකක් අපි දකිනවා. ඉතින් මේ ක්වෙස්චන්ස් මෙච්චර තිබිච්ච නිසා තමයි ඔබතුමා මාව හම්බෙන්නත් ආපි යම් කිසි පිළිතුරක් මේකට ලබා ගන්න. මම කියන්නේ මම එදත් කිව්වා වගේ අදත් කිව්වා වගේ මේ නෙගටිව් මාකටිං මේ නෙගටිව් පබ්ලිසිටි දෙන එක අපි නතර කරන්න ඕන. එවනම් ශනිත් අපි මේ සාකච්ඡාවේ අවසාන භාගයට එන්නේ. ශනිත් දැන් අපිට කියන්න ඕ දැන් අලුතෙම කන්ටෙස්ට් කෙනෙක් දැන් ශනිත් ගාවට එනවා. මම මෙන්න මේ පැජන්ට් එකට යන්න තමයි මම ඉන්නේ කියලා. ශනිත් මොකද්ද එයාට දෙන පළවෙනි උපදේශය? කන්ටෙස්ටන්ට් කෙනෙක් මම ළඟට එනවා නම් පුහුණු කරන්න මම බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි ඩිසිප්ලින් එක. විනයක් තියෙන කන්ටෙස්ටන්ට් කෙනෙකුට ඒ විනය කියන වචනේ පරිසමාත්ම තේරුම ඇතුලේ ගැබ් වෙලා තිනු මම කියපු වගකීම් ගොඩාක්. එතකොට ශනිත් අපිට කියන්නකෝ දැන් මේ ලාස් වේගස් වලදී මේ ප්‍රශ්නයක් ඇති වුණා මහා ආරවුලක් ඇති වුණා කියලා තමයි ලංකාවට දැන් ප්‍රචාරය ඇවිල්ලා තිබෙන්නේ. එහෙදි දැන් එකට කරේ අත දාගෙන ගීපු අය එහෙදි විරසකුණා කියලා තමයි කියන්නේ. මෙහෙම දෙයක් ඔයා දැක්කද? ඔයාටත් ඒ අත්දැකීම හම්බ වුණාද? කවුද ඒවා කියන්නේ? මේකට සම්බන්ධ වෙච්ච අය තමයි ගොඩක් පාර්ශ්වයන්ට අයිතිවාසිකම් තියෙනවා. ඒගොල්ලන්ට කැමැත්ත තියෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ට අවශ්‍යද. බට් මම හිතන්නේ මේ ඔක්කොම මවාගත්තු දේවල්. අපි ලස්සනට ඇවිල්ලා තින්නේ. අද අපි මෙතන ඇවිල්ලා ඉන්ටර්විව් එකක් කරන්නේ අපි ලස්සනට බොහොම සාර්ථකව අපිට කරන්න පුළුවන් වගකීම අපි ඉෂ්ට සිද්ධ කළා මෙතනට ආපු නිසා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය වගේ ප්‍රශ්නයක් දකිද්දි මට ඉතින් ඇක්චුලි හොඳ හිනාවක් දීලා එන්ජොය් කරලා පාස් කරලා අරින්න එක තමයි. එතකොට ශනිත් දැන් ඔයා ඔය නොකියන කෑල්ලක් මේ ප්‍රචාරය වුණා මේ එහෙ ගියාට පස්සේ හරියට සැලකුවේ නෑ කෑම් බීම් ඉඳුම් හිටුම් මේව ලැබුණෙත් නෑ කියලා තමයි චෝදනා වුණේ. ඔයාටත් එහෙම දෙයක් දැනුණාද? කෑම බීම් ඉඳුම් හිටුම් නැති ප්‍රශ්නයක් මම හිතන්නේ ඒක හරි ඉන්ට්‍රෙස්ටිං එක කොහෙන්ද ආවේ කියන්නේ මම දන්නේ නැහැ. මොකද මට ඉන්ට්‍රෙස්ට් එකකුත් නැහැ ඔය වගේ දෙයක් ගැන කතා කරන්න. මම හිතන්නේ අපි කට්ටියම ගියේ ටීම් එකක් හැටියට ලොකු වගකීමක් කරන්න. රයිට්? අපි අතිවෙන්ඩ කෑවා බිවා. අපි බොහොම සන්තෝෂෙන් වැඩ කළා. හිනා වෙච්ච අවස්ථා එමටයි. අපි මානසිකව මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරපු අවස්ථාත් එමටයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඔය වගේ පෙටි දේවල් ගැන කතා කරලා ටයිම් එකවත් වේස්ට් කරන්න අවශ්‍ය නැහැ. මොකද අතිවෙන්ඩ චොක්ලට් සර්වා මේම අරගෙන එන්ජොයි කරලා කාලා බිලා අපි සන්තෝෂෙන් ඇවිල්ලා ගන්න පුළුවන් හැමස්ථාන ෆොටෝග්‍රාෆ්ස් අරගෙන ඉවෙන්ට් එකක් එන්ජොයි කරලා ආවා කියන විදිය දේ තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි, එහෙමනම් අදට අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. අපි කතා කළේ ශනිත් ෆර්නැන්ඩෝ එක්ක. අයිබෝවන්, ස්තුතියි. බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට සහ මේ කාලයේ මිඩංගු කිරීම ගැන. අපි ඒත් එක්කම ආරාධනා කරනවා දිවයින ඔන්ලයින් YouTube channel තවමත් ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනාවත් එකයි අදට අපි සමුගන්නේ. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel subscribe කරන්න.